මෙවර දිස්ත්‍රික් ප්‍රථමයන් 12ක් දායාද කළ දර්ශන උකුවිල භෞතික විද්‍යාව නව පන්ති අරඹයි. මොකක්ද සීන් එක? එකපාරටම ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා නේ පුතා. අපෝ මේ දින අපේ ගෙදර අංක මං ටග් ගාලා ෂෝටක් දාගෙන ඉක්මනට එන්න අප බලමු මොකක් සීන් එක කියලා. ආ පුතා මට වතුර එකක් බොන්න පුළුවන්ද? ආ පුළුවන් පුළුවන්. එන්න එන අංකල එන්න. වැඩ කරන්නේ ප්‍රයිවට් කම්පැනි එකක්. බොහොම ස්තුතියි. අ බලමංක මේ ත්‍රීවිල් එක කවදාවත් ලෙඩ දීලා නෑ පුතා. මේ හරිය බාස් කෙනෙක් නැද්ද ඔයා ගන්න? පොඩි ශිල්පයක් දැම්මංක. පොඩ ඉස්සට කළ වහනකෝ. ස්ටාර්ට් වෙන්නේ නැහැ පුතා. හරියන්නේ නැහැ වගේ අංක. මං ටක්කල බාසාව එක්කගෙන එන්න. ඉනඩියක්. හරි, දැන් බඩ ගහලා බලන්න. කියද පුතා ගාන? සල්ලි ඕනේ. පොඩි වයර් කෑල්ලක් ගෙලලා තිබුණේ. ඒකට සල්ලි ඕනේ නැහැ අංකල්. අපෝ එහෙම හරියන්නේ නැහැ. මේ වෙලාවේ පුතාලා කරපු උදව්ව මට මිල කරන්න බෑ. අපෝ අවුලක් නැහැ අංකල්. මේ වෙලාවේ අපි අපිටම උදව් කරගෙන යන්න ඕනේ ගමනන්නේ තියෙන්නේ. ඒක අවුලක් නැහැ. එහෙම නෙවෙයි. කීයක් හරි ගන්න. හරි හරි හරි. අංකල් ගත්ත කියලා හිතා ගන්නකෝ. අංකල්ගේ ගමන යන්නකෝ අංකල්. එහෙම නෙවෙයි. සල්ලිනේ ගන්න බැරි. තුන් දෙනා පොඩි අඩියක් ගහ. පුතාලා පොඩි අඩියක් ගහනවානේ. පොඩි පඩියට පටන් ගමු. ඕලන්නේ. යක් යක්. කොහෙද මිනිස්සුෝ ඉන්නේ? මම කීපාරක් කෝල් කරාද? බබා මම පොඩි හදිසි වැඩක ඉන්නේ. මම පස්සේ ගන්න. ඔය ගෑනුන්ට කවදාවත් ඇත්ත කියන්න හොඳ නැහැ. ආ නැද්ද අංක? අංකල් ආද සින්දුවක් සුනිල් දිසිංහ මහත්තයාගේ ඇයි හෙට ආවද පසු දින යාවිද? ගව් ගව්. ආ නෑ බං, ඒක උදාහරණයක්. ආ උදාහරණය? අරේ 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 උදාහරණ. ඇයි හෙට ආවද පසු දින යාවිද?
අදහනු බෑ ඇය ළඳක් නිසාගේ. එනිසා වාහනයක් පදිද්දී ස්පෑවිල් එකක් ළඟ තියාගන්න එක කට්ටකම නෙවෙයි අංක. ඒකට කියන්නේ බුද්ධිමත්කම කියලා. ඒ කියන්නේ පුතාට ඔය ඉන්න ගෑනු ළමයා අර තවත් ගෑනු ළමෙක් ඉන්නවද? එක්කෙනෙක්? අංකල්ට කියන්නේ අපේ ස්පෑවිල් දිරි මූලඟ. අංකල් අපි ඔක්කොම පිරිමිනේ. ආයෙත් හංගන්න දෙයක් නැහැ. ලංකාවේ 4යි පිටරට 6යි. ස්ටෑන්ඩ් බයි. මොකද මේ ක්‍රයිසිස් එකේ මෙහෙම වුණා හරි වුණොත් පිටරට 6න් එකක් සිලෙක්ට් කරගත්තා. එතකොට මෙහි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලට මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් මේ ඉතුරු වෙන අංකල්ටයි මටයි තමයි ඉතින් ඕවට කරගන්න වෙන්නේ. ඈ නේද? ඈ නේද? කොහෙද ඉතින්? අංකල් පොඩි ෂොට් එකක් දාමයි කොට. එක ෂොට් එකක් ගැත්ති නෑනේ. ඒකනේ මේ නිකන් වයර් එකක් ගැට ගහලා නිකන් අපි දෙන්න නන්න පුළුණා නේද? ත්‍රිවිල් එක කෙලවන්නත් එපා පුතා. පස්සේ දවසක සෙට් එමු. අංකල් අංකල් අවංකවම කිව්වොත් අපි දෙන්න ඩේලි ගස්සන මිනිස්සු. අවංකවම කිව්වොත් මේ ටිකේ අපිට බොන්න විදියක් නැතු විට අංකල් නන්නතර වෙලා. අංකවම කිව්වොත් මට ඇති රස්සයන්නේ අංකල්. උදේට හොඳට ඇඳගෙන එන්න මේ ගැරිජ් එක. මේ බාස් අයියට වැඩක් ගෙනත් දුන්නාම මට පොඩි කමිෂන් එකක් හම්බ වෙනවා. එතන පවුගේ ටිකේම කෙල්ලට බොරු කියලා කියලා සල්ලිල්ලගෙන තමයි පොඩි අඩියක් ගෙවියන්නේ. අවංකවම කිව්වත් අංකල් දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් තමයි දෙන්නා පින්. එහෙනම් රෑත් වුණානේ. මයි යන්න. වෙන දවසක අපි සෙට් එමු. වෙන දවස් මොකටද අංක? අංකල් හෙටත් එන්න. අපි ඉතින් හැමදාම මෙතන තමයි ඉන්නේ. එහෙනම් මේ පුංචි රටේ මතුකාවල රාහෝ කොතැනකදී හෝ යලියප හමු වේවි යලියප හමු වේවි. අයිය බදාගමු. ආව නැගේ දෙන්න නේද? හවු 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 එන්න අපි මෙතන ඉන්නේ. එන්න තණ්හා බුදිගසා බුදිගසා තව කෙනෙකුන් දසා මොනවද අවසානේරි අවසානේරි. අදරි අවසන් කරමු. ඈ ආපෝ ඇදේරි අවඩකි ආපෝ මෙතේ දබු ඇද්ද ඇති මේ මයර ඇලට ගා. ආ උඹත් කොහෙන් ආනේ නිදේ ගයි. ආ ආ මේ හෙටත් මොකක් හරි වයර් කැලක් මුණන්න එකෙක් ෆිට කර ගනි. හලෝ අනේ සොරි බබා, දැන් වැඩි වැඩි කිවරුනේ. ඇයි ගත්තේ හදිස්සියට? තමසිගේ ගේ ගාව අද ට්‍රේවිල් එකක් කරලා තිබ්බනේ. ආ ඒ ආවේ මගේ තාත්තා. මං තමසිගෙන තාත්තට කිව්වට පස්සේ තාත්තා ඇවිල්ලා තමසිගෙන පොඩ්ඩක් හොයලා බලන්න.